හොඳ ලස්සන වනාගුලක් යනවා දැන් මේ වෙලේ සමදේ හාමුදුරුවන්ගේ අඩවියට උඩින් අයිබෝන් අද ඇවිල්ලා අවුරුද්දේ අවසාන පෝය එහෙම නැත්නම් සිරිපාද සමය ආරම්භ වෙන පෝය. ඉතින් මේකට දෙසැම්බර් පෝයට විශේෂයෙන්ම අපි අපේ අම්මා මූලික වෙලා රත්තපුරේ ඉස්පිරිතාලේ බණක් පවත්වනවා. ඒ වගේම ධර්මයේ බෙදා හැරීමක් පවත්වන විට ඔයගොල්ලෝ දන්නවා ධර්ම දානය කියන්නේ අටමහ කුසල් වලින් එකක්. ඒ වගේම මමත් මේ වෙනකොට අවුරුදු 3කට විතර කලින් පොඩියට හදපු පොතක් තියෙනවා අපේ බුදුදහම ගැන. ඉතින් ඒකෙත් පොත් කීපයක් නොබෙලේ අද අපේ කාර්ය මණ්ඩලයෙන් සහ දෙඩුන් වෙනුවෙන් මේක ධර්ම දානයක් විදිහට බෙදා හරිනවා. ඉතින් මාත් එක්ක අපිත් එක්ක මේ වීඩියෝ ගේන්න අපි එහෙනම් යමු පන්සලට ගිහිල්ලා අපේ හාමුදුරුවෝ වඩම්මාගෙන රත්තපුර රෝහලටන්. ඉතින් අපේ අම්මා රත්තපුර රෝහලේ අවුරුදු 30ක විතර වගේ වැඩ කරලා තියෙන තම වැඩ කරන හෙදියක්. ඉතින් එහෙනම් අපි යමු අද හැම දිනකටම උත්සවයි සමදේ හාමුදුරුවෝ පිට අපි යමු පන්සලට. ඉතින් අපි එහෙනම් දෙයනේ කියලා ඉතින් දැන් අපි යන්නේ රත්තපුරේ සාමාන්‍යයෙන් ඉතිහාසයක් තියෙන පන්සලකට. අපි මේකට කියන්නේ මේ ඉතින් මේක අඳුරන්නේ මූණමහා විහාරය කියලා. ඉතින් මූණමහා විහාරය කියලා අපි මේ විහාරේ මේ පන්සල ගැන කතා කරමු. සෑහෙන අතීතයක් මටත් තියෙන මේ පන්සල ගැන. බොහොම සමීපයෙන් අපි ඇසුරු කරපු පන්සලක් අපේ හැම දේකටම දුකකට පිටවෙච්ච පන්සල. දැන් ඔයගොල්ලෝට පෙන්වන්න තියෙනවා මෙතෙන්ට සිරිපාදේ පේනවා. ඉතින් අදින් සිරිපාදේ වාරේ ආරම්භ වුණා. බොහොම ලස්සනට පායලා තිනවා. මේවා තමයි හාස්කම් කියන්නේ අතරම තියෙනවා. ඉතින් දැන් මම කතා කරන්නේ අපේ මූලමහා විහාරය ගැන. ඉතින් ලොකු හාමුදුරුවෝ ඒ වගේම පොඩි හාමුදුරුවෝ සෑහෙන අපි පොඩි කාලේ ඉඳලා බොහොම සමීපෙන් ආශ්‍රය කරපු බොහොම සිල්වත් හාමුදුරුවෝ. ඉතින් අපේ අතුල සේන හාමුදුරුවෝ කොළඹ ගෑරේ අතුල සේන හාමුදුරුවෝ තමයි ලොකු හාමුදුරුවෝ. මම හිතන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා මුළු සංඝ ශාසනයටම ආදර්ශයක් අපේ ලොකු හාමුදුරුවෝ. සෑහෙන වෙලාවට මේ බුදු දහම ගැන කරන වැඩ වගේ මේ වගේම මේ අපේ විශේෂයෙන්ම සබරගොඹේ අසරණ මිනිසුන් වෙනුවෙන් නිරන්තරයෙන්ම පිළිට වෙන හාමුදුරුවෝ නමක්. ඒ කියන්නේ අපි කොයි වෙලේ වැළුවත් මොකක් හරි සාසනික අරමුණක් වෙනුවෙන් එහෙම නැත්නම් සමාජීය අරමුණක් වෙනුවෙන් හැමතිස්සෙම තමන්ගේ මුළු ජීවිතේම කැප කරන හාමුදුරුවෝ. ඉතින් මේ අපි යන ගමනේදී පන්සලට මේ ටවුන් එක ආසන්නේම තමයි තියෙන රත්තපුර. මේ ඒ පාට සිරිපාදේ පේන හැටි සිරිපාද කඳු වැටිය පේන හැටි අද බොහොම ලස්සනට පායලා තියෙනවා. අපි යමු හාමුදුරුවෝ වඩංගමන්න පන්සලට. ඉතින් රත්තපුරේ මැණික් ගැනත් අපි මෙහෙමම කතා කළොත් මේ අපි ඉන්නේ සාමාන්‍යයෙන් මැණික් තියෙන පැත්තක මැණික්. මොකද කළුගඟ හරිය මේ ටික. ඉතින් මේ හැම පැත්තකම දෙයියන්ගේ පිටේ සමන් දෙයියන්ගේ පිටේ මැණික් තියෙනවා සහ කපන හැම පතලකම මැණික් හොඳට මේ අපේ අසරණ මිනිසුන්ට හම් වෙන්න ඕනි කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි යම් පන්සලට. මේ සෑහෙන මතක ටිකක් පිරුණු පන්සලක්. ඒ වගේම අපේ දුකට හැමතිස්සෙම පිහිට වුණු පන්සලක්. බොහොම හිත නිමෙනවා මේ පන්සලට දැක්කීමෙනුත් පවා. අපි එහෙනම් ලොකු හාමුදුරුවෝ වඩම්මගෙන යමු. හලෝ, ගුඩ් මෝර්නින්. ඉතින් මේ ඇවිල්ලා මම හදපු දහම් පොතක්. ඉතින් මේ ඇවිල්ලා මම හදපු දහම් පොතක්. මේකේ ගොඩක් ධර්ම කරුණු තියෙනවා. ඉතින් මේකත් මම සැරින් සැරේට බෙදුවා. මේකෙන් ප්‍රින්ට් අවුට්ස් ගහලා අදත් මේකෙන් තව පොට් ටිකක් බෙදන්න ලෑස්ති කරලා තියෙනවා මේ බණහන් ඉන්න කට්ටියට. ඒ වගේම මේ තව වෙනමම පොට් ටිකකුත් අපේ අම්මලා සහ මගේ බිරිඳ විසින් ගත්තා මේ ධර්ම දාණය වෙනුවෙන්. අපි එහෙනම් යමු.
මේ වෙනකොට අපේ ලොකු හාමුදුරුවන්ව රත්නපුර ඉස්පිරිතාලේ ධර්මදේශනය සඳහා වඩම්මගෙන ආවා අපි. ඉතින් මේ විදිහට අපි ධර්ම පොත්පත් 30කුත් බෙදලා දුන්නා. ඉතින් ඒව ගෙන්න ගත්තේ මෙන්න මෙතනින් සාධාරණ මුදලකට ඕකට ගෙන්න ගන්න පුළුවන් ධර්ම දාණය හැම දානයකටම වඩා උතුම් නිසා. එවගේම මං හරි ආසයි මෙන්න මේ පින්තූරයට ආරෝග්‍ය පර්මාලාභ ගැන. ඉතින් මේක අම්මා මපින් ෆොටෝ එක අරගෙන හදාගෙන print out එකක් දාලා මේ විදිහට මේක එල්ලලා තියෙනවා. පර්මාලාභය නම් නිරෝගීකම කියන එක මෙතන එන ලෙඩුන්ටත් මේක දකින කාර්ය මණ්ඩලයටත් සිහිපත් කරන්නට. ඉතින් ඔයගොල්ලෝ හරි තියෙනවා මේ ගාතාව ආරෝග්‍ය පර්මාලාභ සන්තුට්ටි පරමන්දන විශ්වාස පරම ඥාති නිබ්බාණං පරම සුඛං කියන එක. ඉතින් ඒ වගේම මෙන්න මේ ඇට්ටේ වියගහ මම හිතන්නේ අපි බරුවට පස්සෙත් තියේවි. ඇට්ටේ වියගහ සමනේ දෙවිවරු මේකේ මේ සුවඳට වඩිනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ ගහ හිටෙව්වේ අපේ අම්මා සෑහෙන පොඩි පැලයක් වදීදී ගොඩක් කල් මට මතක ඉදිරිය අවුරුදු 15ක් විතර වගේ ඇති. ඉතින් ඒකයි මං කිව්වේ රතුරු රෝහල කියන්නේම දෙවෙනි ගෙදර වගේ. මතකයන් හැම විදිහකින්ම පිරුණු තැනක් අපිට පිහිට වෙච්ච තැනක් කියලා. රතුමුරු ඉස්පිරිතාලට ආවහම මම කොහොමත් දවසට දෙපාරක් විතර වගේනවා අම්මෝ එක්කන් එන්නයි සහ එක්කන් යන්නයි. ඉතින් එහෙම ආවහම මම සමහර දවසට පරක්කු වෙම වුණාම මම ඉස්පිරිතාලේ ඉන්නම ආස දකින්නම ආස තැනක් විතර. ඉතින් මම පෙන්නන්නම් මේ මොකද්ද කියලා. අද බොහොම පින්බර දසුනක් මෙතෙන්ට පේනවා. මම පෙන්නන්න දැන් ඕල්ට මොකද්ද මේ දසුන කියලා. ඉතින් දැන් අපි ඉන්නේ රතුමුරේ මහරෝහලේ. මේ මගේ දෙවෙනි ගෙදර වගේ තමයි. මගේ අම්මා වුරු 30කණක් වැඩ කරපු තැන රත්පුර රෝහල. ඒ වගේම අපි ඉපදුණු තැන දවසක කවදා හරි මැරෙන තැන මැරිලා එන තැන. ඉතින් ඔබට පේනවා ඇති ඒ අස්සෙන් ලස්සනට පිටිපත කඳු වැටිය පේනවා මේ රත්පුර රෝහලට. ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ ඔබ දකින්නේ අද රත්නපුර ඉස්පිරිතාලේ පවත්වපු ඒ ධර්ම දේශනාවේ අවසාන භාගය. ඉතින් මේ විදිහට අපි කට්ටිය ඔක්කොම රත්නපුරේ රෝහලේ කාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් අපේ ලොකු හාමුදුරුවන් වෙනුවෙන් පිරිකර පූජාවක් පවත්වනවා මේ විදිහට. ඒ වගේම දැන් අපි ලොකු හාමුදුරුවන්ව වඩම්මාගෙන නැවතත් පන්සල බලා පිටත්ව යන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි ලොකු හාමුදුරුවන්ව වඩම්මාගෙන නැවතත් පන්සලට පැමිණියා. රත්නපුර රෝහලේ හම්බුනේ පිරිකර ටික පන්සල ඇතුලින් තියලා එන්න. ඉතින් අපේ පොඩ්ඩත් ලොකු හාමුදුරුවන්ව බැහැ දැකපු පළවෙනි වතාව මේක. ලොකු හාමුදුරුවෝ ඉතින් එයාට පිරිත් තුලක් මේ විදිහට බැඳ ආශිර්වාද කරලා බුදු හාමුදුරුවන්ගේ පිටෙන්.
ඉතින් අපේ වීඩියෝස් නිරන්තරයෙන් බලන ඕගොල්ලෝ වෙනුවෙන් මට හිතෙනවා අපේ පන්සල පොඩ්ඩක් පෙන්වන්න ඕනි කියලා. ඉතින් ඒ වගේම අද දවස ගැන කතා කරනකොට අද ඇවිල්ලා සිරිපා වාරය ආරම්භ වෙන පොහොය. ඉතින් මේකත් එක්කම ගොඩක් වෙලාවට අපි මැනික් පැත්ත ගැන කතා කළොත් මේ සිරිපාදේ පහන තිබ්බට පස්සේ සමන්දියන්ගේ අඩවියේ සිරිපාදයට ගොඩක් වෙලාවට රත්නපුරේ සෑහෙන මැනික් හම්බ වෙන්න ගන්නවා. ඉතින් ඒක අපිත් අත්දැකීම් ලැබපු දෙයක්. මේ රත්නපුරේ හැම මිනිස්සෙක්ම ඒකට සාක්ෂි දරනවා. ඉතින් මම හිතන්නේ අද දවස ඇවිල්ලා ගොඩක් වෙලාවට හැම මිනිස්සෙක්ම වගේ අඩුම ගානේ සිල් ගන්න බැරි නම් සිල් ගන්න අපහසුයි නම් මොකක් හරි වැඩක් තියෙනවා නම් කවදාවත් අපි සිංහල බෞද්ධයෝ විදිහට අපි පන්සලකට ඇවිල්ලා මේ විදිහට සීල් සමාදන් නොවුනත් බුදුන් හරි වැඳලා යන්න අමතක කරන්න එපා. මොකද ජීවිතේ කවදා හරි අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ විදිහට කරගත්තු පිනක්ම විතරයි. මොන දේ රැස් කළත් ජීවිතයේදී මොනතරම් දේවල් පිටිපස්සේ රේස් එකක් දුවන වගේ දිව්වත් අපිට ඉතුරු වෙන්නේ අපි කරපු හොඳ නරක විතරමයි. දැන් අද පොය දවස විශේෂයෙන්ම සම්බන්ධය හැමදෙරෝ වඩම්මන සිරිපාද සමය ආරම්භ වෙන පොය දවස. ඉතින් අපි අද ගොඩක් ලොකු කුසල කර්මයන් කරගත්තා. ධර්ම දානය කළා, බණක් කිව්වා, ඒ වගේම සාන්තික දානයක් පූජා කළා. ඒ වගේම විශේෂයෙන්ම ඔබ දන්නවා අටමහා කුසලින එකක් තමයි මේ ධර්ම දානය කියන්නේ, ධර්මයේ බෙදාහරණය. ඉතින් මේ හැම දෙයක්ම අපි කරගත්තා. මේ කරගත්ත පින් මට මේ බලන ඕගොල්ලෝ හැම දෙනා තමයි ශ්‍රී ලංකා වාසී සියලු දෙනා තමයි අනුමෝදන් වෙන්නව කියලා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් විශේෂයෙන්ම මම කියනකොට මේ පන්සලේ තමයි මම වගේ පළවෙනි මම ලියපු දහම් පොත මට මතක 2011 මම දහම් පොතක් ලිව්වා. මම ඒ කාලේ බැංකුවක වැඩ කළා. මේ ඕලෙවල් සමාන ඒලෙවල් ඉවර වෙලා අර ට්‍රේනින් ගන්නවානේ ගවර්න්මන්ට් බැංක් වලින්. ඉතින් ඒකේ වැඩ කරනකොට මට හම්බ වුණු පළවෙනි පඩියෙන් මම කළේ මේ ඒ විදිහට දහම් පොතක් ලියලා බෙදා හැරියා පොය දවසක මේ පන්සලේ සීල් ගත්ත උදවිය සඳහා. ඉතින් ඒක මට මගේ ජීවිතේ අමතක නොවන සිදුවීමක්. වෙන්දලයන්ද ඉතින් හොම නිස්කලංක වටපිටාවක තියෙන පන්සලක් අපේ පන්සල. ඉතින් මේ වගේ තැනකට ආවහම දැනෙන නිදහස, බෝධින් වහන්සේ නමක් ඉස්සරහදී දැනෙන නිදහස වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් ඒ හිත නිවීම ඇවිල්ලා ඇත්තරම භාවනාවක් කළා වගේ මේ දේවල් දකිද්දිත් පවා හිත නිවෙනවා. අපි එහෙනම් දැන් පන්සලෙන් පොඩ්ඩක් සමුගන්න හදන්නේ. අපි යමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස අපේ එක වරුවක් විතර වගේ නිමවටපත් වෙන්නේ. ඉතින් මේ කරපු පින් සුමන සමන් දෙවියෝ රාජ්‍යෝත්තර මහන්සිය ඇතුළු සියලුම ජම්මාකට එකක් පහ වෙනවා. මේක තමයි අපි අපේ පොළේ වෙනුනොත් මේගිය සියලු දෙනා වෙනුනොත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජම්මාකට කියන්නේ ඒක. අපි අපේ ජම් බ්ලොග් එකෙන් හමු වෙමු.